And now, live at 12. අයිබෝවන් එක්වන්නරත් ඇත්ත දැනගන්න අපේ රටේ සමබර ප්‍රවෘත්ති ප්‍රකාශයේ දැවැන්තයා ලයිව් ඇට් 12 සුපුරුදු පරිදිම අදත් ඔබ හමුවන මම සජිත් රණසිංහ මම ඉෂාරා සමරසිංහ මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල මැතිවරණ දිනියට එරෙහි පෙත්සම් විභාගයට ගැනීමේ තීන්දුව අද බන්ධනාගාරයේ සිට කෙරෙන අපරාධ මෙහෙයුම් වහාම නතර කළ යුතුයි ජනපති පවසයි ටෙලිෆෝන්ස් ඇතුළේ තියෙනවා කුඩු ඇතුළට ගෙනියනවා වෙපන්ස් ඇතුළට ගෙනියනවා ඔපරේෂන්ස් කරන්න ඇතුළේ ඉඳලා මේක විහිළුවක් නේ එහෙම අපිට මුහුණ දෙන්න පුළන්ද එහෙම තත්ත්වයකට ගොන්තුරුපලේ PCR පරීක්ෂණ ඇරඹෙයි අරන්තලා භික්ෂු ඝාතනයේට වසර 33යි කුරුණෑගල පළඟැටි උවදුර කෑගල්ලටත් ඇමරිකාවේ කළු ජාතිකයාගේ මරණය ඝාතනයක් බව තහවුරු වෙයි. පාතාල නායකයන් මද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් වහම නතර විය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කරනවා. බන්ධනාගාර නිලධාරීන් හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළා. ඊයේ පස්වරුවේ බන්ධනාගාරවල අභ්‍යන්තර තත්ත්වය පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම විශේෂ සාකච්ඡාව පැවැත්තුණා. ජනතාව අතර තියෙන මතය බොහොම නරකයි. ඒ කියන්නේ ප්‍රෙසන්ස් වගේ සමහර අය යනවා මොනවටද මේ ප්‍රෙසන්ස් තියාගෙන ඉන්නේ වහලා දාන්න කියලා. ඒ තරමට නරකයි. ඉතින් මේක හැදෙන්න ඕනේ. එහෙම නැත්නම් මේක කරන්න බෑනේ. මේක සමාජයේ වැදගත් එකරා ආයතනයක්. ඔද වැරදි කරයින් පස්සේ යන්නේ මෙතෙන්. සමහර වෙලාවට මේකට අත ගහන්න නැතුව ඇති. නමුත් මට ජනතාව දීලා තියෙන බලය තමයි ඒක. ඉතින් මම මේක අනිවාර්යෙන් කරනවා. කවුරු තරහ වුණත් කවුරු යාළු වුණත් මට ප්‍රශ්නයක් නැහැ. ඒක කරලා මම නවත්තන්නේ මොකද කුඩු ගෙන්නන්නේ ප්‍රසන් එක ඇතුළේ ඉඳලා පාතාලේ ඔපරේට් කරන්නේ ප්‍රසන් එක ඇතුළේ ඉඳලා ඉස්සර ටෙරරිස්ට්ලත් ඔපරේට් කරේ ප්‍රසන් එක ඇතුළේ ප්‍රසන් එකේ කරන්න එපයි කියන හැම දෙයක්ම වෙනවා ප්‍රසන් එකට කියන්නේ මේක හැදෙන්න කියලා මොකද ජනතාවට අවශ්‍ය ඒක රටට අවශ්‍ය ඒක මේක විහිළුවක් නේ ටෙලිෆෝන්ස් ඇතුළේ තියෙනවා කුඩු ඇතුළට ගෙනියනවා වෙපන්ස් ඇතුළට ගෙනියනවා ඔපරේෂන්ස් කරන්න ඇතුළේ ඉඳලා මේක විහිළුවක් නේ එහෙම අපිට මුහුණ දෙන්න පුළුවන්ද එහෙම තත්ත්වයකට මට ඕන මේක හරි විදිහට ක්‍රියාත්මක වෙන්න. Tamanta aitik wede karanna beri mokak telephone ekak athulata geniyen eka walakka ganna berida? Emena wedak naha ne ugulange mokadda walukota seve indala commissioner wenno ona arawa me wenno ona kiwata wedak naha ne. ඔගොල්ල කතා කරන්න දැන් ඔගොල්ලෝ මේ ඩිපාර්ට්මන්ට් එකේ ඉහළම ඉන්න කට්ටිය කොහොමද මේක ඇතුළේ ඉඳලා ඔපරේෂන්ස් කරන්නේ අල්ලගෙන ඉරේ දාලා ඉන්න මිනිස්සු මොකද ඇයි ඔයගොල්ලන්ට කරගන්න නවත්තන්න බැරි මේක ජාතික ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයක් නේ මොකද මේ විදිහට ඇත්තටම අපිට යන්න පුළුවන් කමක් නැහැ බන්ධනාගාර සේවයේ තමන් ඉහළම නිලධාරියෙක් කියලා කියන්නට පුළුවන් වෙන්නේ ඒ බන්ධනාගාර සේවයෙන් ගෞරවනීය සේවයක් ජනතාව බලාපොරොත්තු වෙන සේවය දෙනවා නම් පමණයි එහෙම කියන්න පුළුවන් තත්යකට අද බන්ධනාගාර සේවය නැහැ ඉතින් එතෙන්ට මේක ගේන්න ඕන අනිතක මට ප්‍රශ්නයක් නැහැ දේශපාලන නෙමෙයි මෙතන වැඩගත්කම රාජකාරිය කරන්නේ හරි දේ කරන්නේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සහ ජුනි මාස 20 වෙනිදා සිට මහමැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර ඇති ගැසට් නිවේදන බල රහිත කරන ලෙස එල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට අවසර දෙන්නේද නැද්ද යන්න පිළිබඳ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. අදාළ පෙත්සම් පිළිබඳ කරුණු සලකා බැලීම ශ්‍රේෂ්ඨ අධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල් හමුවේ ඊයේ අවසන් වූ අතර අද පස්වරු 3ට පෙත්සම පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. පසුගිය අප්‍රේල් 25 වෙනිදා මහමැතිවරණය පැවැත්වීමට තීරණය කෙරුණද රට තුළ පැවති COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් කොමිසම යළි තීරණය කළේ ලබන ජූනි 20 වෙනිදා මහමැතිවරණය පැවැත්වීමටයි. කිසිවිටත් මහමැතිවරණය ජූනි 20 වෙනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පටහැනි බවට ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 8ක් ඉදිරිපත් වුණා. අදාළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් නීතිඥ චරිත ගුණරත්න විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සමග ජන බලවේගය මාධ්‍යවේදී වික්ටයිවර් නැතුළු පිරිසක් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළා.
මෙම පිටසමේ වග උත්තරකරුවන් ලෙස නීතිපතිවරයා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සහ එහි සමාජිකයින් ආචාර්ය පී.බී. ජයසුන්දර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ නම් කර තිබුණා. පිටසම් කරුවන් ඉල්ලා සිටින්නේ ජූනි මාස 20 වනදා මහමැතිවරණයේ පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තු විසිරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය తాවකාලික වාතීතුවීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසයි. එම ඉල්ලීම අනුව මෙම පෙත්සම් සලකා බැලීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුලක් පත් කිරීමට අගවිනිසුරු ජයන්ත ජයසූරි මහතා තීරණය කළ අතර පෙත්සම් සලකා බැලීම පසුගිය 18 වෙනිදා ආරම්භ වුණේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය බුවනෙකළු විහාරයේ සිසිරද ආබ්‍රු ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහතුරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල හමුවේ. මහමැතිවරණයේ පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ ගොනුකල මූලික අයිතිවාසිකම් පෙත්සම් 8ක් සලකා බැලීම ඊයේ දින අවසන් කෙරුණා. විශේෂයෙන්ම මේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 8 පසුගිය දින 11 පුරාවට පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලුණා. මේ පෙත්සම් ඉදිරිපත් කළ පෙත්සම්කාර පාර්ශවය විශේෂයෙන්ම අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් තර්ක කර සිටියේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිකුත් කරන ලද ගැසට් නිවේදනය බල රහිත ලියවිල්ලක් බව. ඒ වගේම මාර්තු 16 17 18-19 මේ දින රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර තිබියදී මැතිවරණ කොමිසම විසින් නාම යෝජනා බහර ගැනීම සම්බන්ධයෙන්ුත් ඔවුන් විරෝධය පළ කරා. ඔවුන් එෙහිදී ඊට විරෝධය පළ කරමින් තර්ක කළා. ඉන් අනතුරුව වග උත්තරකාර පාර්ශවය නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ කරුණු දැක්වුවා. විශේෂයෙන්ම නීතිපතිවරයා සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික වාර්තා දත්ත වාර්තා තුනක් ඉදිරිපත් කර තිබෙනවා. එකක් බුද්ධ්‍යංශ විසින් නිකුත් කරන ලද රහස්‍ය වාර්තාවක්. අනෙක් වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ විසින් නිකුත් කරන ලද වාර්තාවක්. තවත් වාර්තාවක් ඉදිරිපත් කළා. ඒ තමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක්. මේ වාර්තා තුනෙන්ම කියන්නත් කියලා තිබුණේ මේ මහමැතිවරණය පැවැත්වීම සඳහා කොළ එළියක් ලබා දී තිබෙන බව. නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දක්වමින් සඳහන් කළේ විශේෂයෙන්ම මේ ආකාරයට මහමැතිවරණය පවත්වන්න මේ නිර්දේශ අනුව පුළුවන් සමාජ දුරස්ථභාවය ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නිසි ලෙස අනුගමනය කරමින් මේ මහමැතිවරණය පැවැත්වීම සඳහා පුළුවන් කියන කාරණාව තමයි ශ්‍රේෂ්ඨාධිකරණයට පසුගිය දින 11 පුරාවට ඔවුන් දැනුම් දුන්නේ. ඒ වගේම මෙහිදී වග උත්තරකාර පාර්ශවය වෙනුවෙන් විශේෂයෙන්ම චෝදනාවක් කෙල්ල වුණා මැතිවරණ කොමිසමට. මේ මෙසේ දැනුම් දී තිබියදී මැතිවරණ කොමිසම දිගින් දිගටම මැතිවරණයේ පැවැත්වීම මහමැතිවරණයේ පැවැත්වීම කල්දානවා කියන චෝදනාව ඒ චෝදනාවත් සමගම ඔවුනුත් ඒ චෝදනාවට පිළිතුරු දුන්නා. විශේෂයෙන් වග උත්තරකාර පාර්ශවයේ මැතිවරණ කොමිසම වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා තමයි පෙනී සිටියේ. ඔහු සඳහන් කර සිටියේ අපි තනිව ගත්ත ක්‍රියාමාර්ගයක් නෙමෙයි මහමැතිවරණයේ කල්දැමීම. මාර්තු මාසේ සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක පැවති සාකච්ඡාවලින් අනතුරුව ඒ සාකච්ඡා වලින් පස්සේ තමයි අපි මේ මහමැතිවරණයේ කල්දැමීම සම්බන්ධයෙන් තීරණය ගත්තේ. ඒ නිසා මැතිවරණ කොමිසමට චෝදනා එල්ල කරනක වැරදි කියන කාරණය විශේෂයෙන් මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියා. වග උත්තරකාර පාර්ශවයේ කරුණු දැක්වීමෙන් අනතුරුව අතරමැදි පෙත්සම් කරුවන් කරුණු දැක්වීම ආරම්භ කළා. විශේෂයෙන් අතරමැදි පෙත්සම් කරුවන් 15 දෙනෙකු පමණ ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පෙනී සිටියා. ජනාධිපතිවරයා මේ පාර්ලිමේන්තුව විසුරුවා හරමින් නිකුත් කළ ගැසට් නිවේදනය වළංගු ලියවිල්ලක් බවට තමයි ඔවුන් තර්ක කර සිටියේ. ඉන් අනතුරුව නැවතත් පෙත්සම් කාර පාර්ශවයේ පිළිතුරු උදේශන ඊයේ දිනේදී සිදු කෙරුණා. විශේෂයෙන් පිළිතුරු දේශන සඳහා ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දරන් මහතා ඊයේ දිනේ පුරා පැය 3කට ආසන්න කාලයක් කරනු දැක්වුවා. ඉන් අනතුරුව නැවතත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඔහු තමයි මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටියේ. එහිදී ඔහු සඳහන් කර සිටියා මැතිවරණ කොමිසමට දිගින් දිගටම චෝදනා එල්ල වෙනවා. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් නොකරන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ සියලු කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ පංචපුද්ගල විනිසුරු මඩුල්ල මේ පෙත්සම විභාගයට ගන්නවාද එහෙම නැත්නම් නැද්ද විභාගයට ගන්නවාද නැද්ද කියන කාරණය සම්බන්ධයෙන් තීරණය අද පස්වරු 3ට ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේදී ලබා දෙන බවයි ඊයේ නිවේදනය කළේ. මැතිවරණ පෙත්සම සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කළ සැනින් ඒ පිළිබඳ තොරතුරු ගෙන ඒමට අප සූදානම් සිටිනවා. COVID-19 රෝගීන් දස දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමග සමස්ත රෝගීන් සංඛ්‍යාව 1643ක් දක්වා ඉහළ ගියා. ඊයේ හඳුනාගත් රෝගීන් අතර මිට පෙර COVID-19 ආසාදිත වූ යුද හමුදා නිලධාරියෙකුගේ පවුලේ සාමාජිකයන් දෙදෙනෙකුද වනවා. මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති COVID-19 රෝගීන් 1643 දෙනාගෙන් 821 දෙනෙකු දිවයිනේ රෝහල් 10ක ප්‍රතිකාර ලබනවා. COVID-19 ආසාදිත බවට සැකපිට තවත් 65 දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයකම පසුවන්නේ වෛද්‍ය අධීක්ෂණය යටතේයි. මේ වන විට පූර්ණ සුවය ලැබූ රෝගීන් සංඛ්‍යාව 811ක්. පුද්ගලයින් 11 දෙනෙකු COVID-19 හේතුවෙන් මිය ගියා.
ඊයේ වාර්තාව රෝගීන් දස දිනාගෙන් හතර දිනකු බංග්ලාදේශයේ සිට දිවයිනට පැමිණි පුද්ගලයින් තවත් එක් අයෙක් බෙලරුස් රාජ්‍යයේ සිට පැමිණි අයෙකු වන අතර ඉන්දුනීසියාවේ සිට පැමිණි පුද්ගලයෙකුද ඒ අතරවනවා. නාවික හමුදාවේ සමාජිකයින් දෙදෙනෙකුද කොවිඩ් 19 වැළඳී ඇති බවට ඊයේ වාර්තා වුණා. ඊට අමතරව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සේවයේ නියුතුව සිටියේදී කොවිඩ් 19 ආසාදනීය වූ බවට හඳුනාගැනුණු හොරණ සහ හෝමාගම ප්‍රදේශයේ පදිංචි යුදහාමුදා නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ ආශ්‍රිතයන් දෙදෙනෙකුද රෝගය වැළඳී ඇති බවට හඳුනාගත්තා. ශ්‍රී ලංකා යුද හමුදාවේ මීට ප්‍රථම ආසාදනය ලක්ුණා ගුවන්තොටුපළේ රාජකාරී යුතු නිලධාරිවරයෙක් ඔහුගේ පවුලේ බිරිඳා දරුවත් ආසාදනය ලක් කළ බවට සිය තහවුරු වුණා. ඔවුන් නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායන වෙමින් සිටිදී තමයි ඔවුන්ගේ PCR පරීක්ෂණ මේ ආකාරයෙන් වාර්තා වුණේ. විශේෂයෙන්ම මේ සම්බන්ධව කිව යුතුයි ඔවුන් මැයි මාසේ 12 වෙනිදාගෙන් පස්සේ සමාජයේ කිසිදු පුද්ගලයෙක් සමග සම්බන්ධතාවයක් පවත්වාගෙන තිබිලා නැහැ. එයා සෞඛ්‍ය අංශ තහවුරු කරනවා, හමුදාවේ සම්බන්ධව තහවුරු කරනවා. ඒ අනුව ඔවුන්ගෙන් මේ සමාජයට ලැබීමට හැකියාවක් නොවන බවටත් අපිට කීවට හැකියාවක් තිබෙනවා. මේ අතර පාකිස්තානයේ කරච්චි නුවර සිට ඊයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් දිවයිනට පැමිණියා. එහි කාර්යමණ්ඩලයේ සමාජිකයින් 17 දෙනා සහ එක් මගියෙකු ගුවන් තොටුපළේදීම PCR පරීක්ෂණයට යොමු කෙරුණා. එම ගුවන් මගියා කටුනායක ගුවන් තොටුපළේදී PCR පරීක්ෂණයට යොමු කළ පළමු ගුවන් මගියාද වනවා. කරච්චි සිට පැමිණි යුරෝපානු සංගමයේ නිලධාරිණී මහත්මියක PCR පරීක්ෂණ කටයුතු සඳහා නියදි ලබා ගැනීමකට ලක් කරනු ලැබුවා. ඊට අමතරව ගුවන් යානයේ කාර්ය මණ්ඩලය නියදි ලබා ගැනීමකට ලක් කිරීමෙන් අනතුරුව එම පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙනතුරු ගුවන් තොටුපළ අසල හෝටලයක නවාතැන් ගන්නු ලබනවා. එම පරීක්ෂණවල ප්‍රතිඵල ලැබීමෙන් අනතුරුව අදාළ ක්‍රියාමාර්ග ගැනීමට විධිවිධාන සලසා තිබෙනවා. හබරාදුව ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් මධ්‍යස්ථානයේ අද PCR පරීක්ෂණ සිදු කෙරුණා. ඒ එම මධ්‍යස්ථානයේ රඳවා සිටින වැලිසර නාවික හමුදා කඳවුරේ සමාජිකයින් 83 දෙනෙකුගේ. අමරිකාවේ COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 1.8 ඉක්මවා තිබෙනවා. මේ අතර ඉන්දියාවේ ගත වූ දිනේදී වාර්තාගත ඉහළ ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වුණා. එලෙස වාර්තා වුණු ආසාදිතයින් සංඛ්‍යාව 8000කට අධිකයි. ලොව රටවල් සහ පාලන බල ප්‍රදේශ 213ක ව්‍යාප්ත වී ඇති COVID-19 හේතුවෙන් ජීවිතක්ෂයටපත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 63,70,000 ඉක්මවා තිබෙනවා. COVID-19 හේතුවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාවද 377,000කට අධිකයි. තවමත් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන ඇමරිකා එක්සත් ජනපදයේ ගතෝ දිනේදී රෝගීන් 22,000කට අධික පිරිසක් වාර්තා වීමත් සමග එරටින් වාර්තා වන සමස්ත COVID-19 රෝගීන් සංඛ්‍යාව 18,59,000 ඉක්මවා තිබෙනවා. ඇමරිකාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 106,925ක්. ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වන රටවල් අතර දෙවන ස්ථානයට පත්ව ඇති බ්‍රසීලයේ ගතෝ දිනේදී ආසාදිතයින් 12,200කට අධික පිරිසක් වාර්තා වන අතර ගතෝ දිනේ එරටින් වාර්තා වුණු මරණ සංඛ්‍යාව 623ක්. අසල්වැසි ඉන්දියාවේ තවමත් වෛරසය පැතිරියාමේ සීක්‍ර වර්ධනයක් පෙන්නුම් කරන අතර ගතෝ දිනේ එරටින් වාර්තා වූ ඉහළම රෝගීන් සංඛ්‍යාව වාර්තා වුණා. ගතෝ දිනේ ඉන්දියාවෙන් රෝගීන් 8,000කට අධික පිරිසක් වාර්තා වුණු අතර ඒ සමග එරටින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 198,000කට අධිකයි. මරණ 5,608ක් මෙවන විට ඉන්දියාවෙන් වාර්තා වනවා. අද සිංගප්පූරුවේ ජනජීවිතය සාමාන්‍ය අතට පත් කිරීමේ පියවරක් ක්‍රියාත්මක වූ අතර එරට බොහෝ දෙනා අද රැකී රක්ෂා කටයුතු ආරම්භ කර තිබෙනවා. එමෙන්ම ඇතැම් පාසල්ද විවෘත කර තිබූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. මේ අතර රටවල් 16ක සිදු කළ අධ්‍යයනයකින් පුද්ගලයින් දුරස්ථභාවය පවත්වා ගැනීම සහ මුහුණු ආවරණ ඇස් ආවරණ පැළඳීමෙන් COVID-19 රෝගීන් අවම වන බවට තහවුරු වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. මේ අතර තායිලන්තයේ බැංකොක් නුවර වෙළඳ සංකීර්ණයක පාදයක් භාවිතයෙන් පරිහරණය කළ හැකි විදුලි සෝපානයක් නිපදවා තිබෙනවා. කුරුණෑගල ප්‍රදේශයෙන් මුල්වරට හඳුනා නොගත් පළගැටි උවදුරක් පිළිබඳව වාර්තා වුණා. අද ඒ හා සමාන පළගැටියන් තම වගාබිම් විනාශ කරන බවට මාවනැල්ලේ ගොවීන් පිරිසක් සඳහන් කරනවා. මේ අතර පොළොන්නරුව වැලිකන්දෙන් හඳුනා නොගත් සමනල උවදුරක් පිළිබඳවද අද වාර්තා වුණා. අද උදෑසන මෙම සමනල විශේෂයේ පොළොන්නරුව වැලිකන්ද නෙළුම් වැව ගම්මානයේ දක්නට ලැබුණු බව ප්‍රදේශවාසීන් පවසනවා. ලක්ෂ ගානක් වගේ ලොකු රන්තුවක් කළුම කළු පාට මේ මීගහේ මේ අත්තේ වහලා හිටියේ. අපි දන්නේ නැහැ මොක්කද මේ කියලා. ඊය රැකෙපු ඒ පළඟටි වර්ගේ නෙවෙයි මේ. මේ මොනද? මේ සමනල්ල జాතියක් වගේ జాතියක් මේ. මේ නැගිටිනකොට මේ ගහේ තමයි ගොඩක් හිටියා. ඉතින් මින් පෙර මේ ප්‍රදේශයේ නොසිටි සමනල් විශේෂය ලක්ෂ ගණනින් අද උදෑසන ගස් සහ නිවාස ආශ්‍රිත ප්‍රදේශයන්හි සිටි බවයි ගම්මුන් පවසන්නේ.
කෙසේ වෙතත් අවරශ්මිය පැමිණීමත් සමග මේ සමනලයින් ගස්වලින් ඉවත් වී ප්‍රදේශයේ විදුලි දැහැන් වෙත ඇදී යන බවක් නිරීක්ෂණය වී තිබෙනවා. ප්‍රවෘත්ති වලට කිව්වනේ මාවත ගම පැත්තේ කුරුණෑගල දිහා මේ පළඟටි විශේෂයක් ඇවිල්ලා කියලා දැනගත්ත ගමන් වහම කියන්න කියලා. ඒ වගේ උගදුරක් තමයි මේ මෙතනත් මේ උනේ අද උදේ පාන්දර. ඒක නිසා තමයි අපි මේ දැනුවත් කරන්නේ. මේ පිළිබඳව අදාළ කෘෂි බලධාරීන් දැනුවත් කිරීමට ගම්මුන් පියවර ගත්තා. අපකල විමසීමකදී මහවැලි බී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර සුගත් වීරසිංහ මහතා සඳහන් කළේ එම තත්ත්වය පිළිබඳ සොයා බැලීමට කෘෂි බලධාරීන් එම ප්‍රදේශයට මේ වන විටත් පිටත් කර යවා ඇති බවයි. කුරුණෑගල මාවතගම ප්‍රදේශයේ ආශ්‍රිතව පැතිරී ගොස් තිබූ හඳුනා නොගත් පළගැටිව දුර ඊයේ දිනේ වන විට කුරුණෑගල මලන්දෙනිය උඩගම මිතැන්වල මල්වත්ත සහ මතව යන ප්‍රදේශවලද පැතිරී ගොස් තිබුණා. විනාශකාරී කාන්තාර පළගැටියාට සමාන හානියක් සිදු කළ හැකි මේ පළගැටි විශේෂය අදාළ ප්‍රදේශයන්හි ගම්වාසීන්ගේ එළවලු හා පළතුරු වගාවන්ටද දැඩි හානි සිදු කර තිබෙනවා. මේ තත්ත්වය අතරතුරයි අද පළමුවරට මාවනැල්ල අත්තනකුර ප්‍රදේශයෙන් මේ පළගැටියන් දක්නට ලැබුණේ. මම එද මේ උඩරිගේ තියෙන උදේට මම පොඩක් බලනවා බලලා ඇවිදිනකොට තමයි දැක්කේ මේ පොල් තියෙන හරි ප්‍රමාණය ඉන්නවා. දැන් දවස් 4ක් 5ක් වගේ තමයි වෙන්නේ. දැන් සෑහෙන ප්‍රමාණයක් කියනවා දවස් ගානක් වගේ ඉන්නවා. ඒ ප්‍රමාණය තමයි ඒගොල්ලෝ දවසින් දවස කාගෙන කොටසෙන් කොටස ඉදිරියට ඉහළට යනවා. ඉදිරි පාර්ලිමේන්තු මහමැතිවරණයේදී ඡන්ද මධ්‍යස්ථානවලට සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමාජිකින්ද යොදවා ගැනීමට සිදුවනු ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති වහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඒ මහතා පවසන්නේ කොරෝනා ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට නොහැකි නිසා පාලිත කොරෝනා තත්ත්වයක් යටතේ මැතිවරණ පැවැත්වෙන බවයි. කෙසේ වෙතත් මැතිවරණයේ පැවැත්වෙන දිනය මෙතෙක් ප්‍රකාශයට පත්වී නොමැති අතර මැතිවරණයට අදාළව අධිකරණයේ විභාගවන නඩුවල තීන්දුව අද ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුව මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. දැනට සමස්ත ලෝකයේ පුරා පැතිර යන කෝවිඩ් වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් එය පාලනය කිරීම සඳහා 2021 වර්ෂයේ අවසානයේ තෙක් නිසි ක්‍රියාමාර්ග ගැනීමට අපහසු බව ලෝකයේ වෛද්‍ය විශේෂඥයන් විසින් ප්‍රකාශ කර තිබේ. ඒ අනුව මෙම පාර්ලිමේන්තු මැතිවරණය පවත්වීමට සිදුවනු ඇත්තේ පාලිත කොරෝනා වසංගත තත්ත්වයක් යටතේය. මෙම පාර්ලිමේන්තු මැතිවරණයේදී පාලිත කොරෝනා වසංගත තත්ත්වයක් යටතේ වුවද ඡන්ද දායකයන්ගේ ඡන්ද පොළට පැමිණීම වෙනදාට වඩා අඩුවක් නොවන ආකාරයෙන් පවත්වා ගැනීම පිණිස ඡන්ද හිමියන් දැනුවත් කිරීමේ වැඩපිළිවෙළ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද ඇති බව ජනතාව වෙත දැනුවත් කිරීමට කමිෂන් සභාව පියවර ගන්නවා ඇත. වෙනත් අවස්ථාවලදී නොමැති වුවද සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඡන්ද විමසීම් කාර්ය මණ්ඩලයට යොදවා ගැනීමටත් වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ලවා ඡන්ද මධ්‍යස්ථාන නිරතුරුවම අධීක්ෂණය ලක් කිරීමටත් වැඩපිළිවෙළක් සංවිධානය කිරීමට අපේක්ෂිතය. ඒ අනුව සෑම ඡන්දදායකයෙකුට මුව ආවරණ පැළඳීම නිරතුරුව අපිරිසුදු කරගෙන පැමිණීමට උපදෙස් දෙනු ඇති අතර සමාජ දුරස්ථභාවයද පවත්වා ගැනීමට සිදුවනු ඇත. එහෙයින් නිලධාරීන්ගේ ඡන්දදායකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බියවීමට කරුණක් නැතැයි අපේක්ෂා කරමු. පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම නිසා වසංගතය සමාජය තුළ පැතිරීමට කිසිදු ආකාරයක ඉඩකඩක් නොමැති ආකාරයට ක්‍රියා කිරීමට මැතිවරණ කොමිෂන් සභාව සෞඛ්‍ය අංශ සමග ක්‍රියා කරනු ඇත. අපි දැන් සූදානම් කෙටි විරාමයක් ලබා ගන්නට. COVID-19 වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව නැවත නගා සිටුවීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ජාතික අලෙවිකරණ ආයතනයේ එකබද්ධව රීස්ටාර්ට් ශ්‍රී ලංකා නමින් වැඩසටහනක් දියත් කර තිබෙනවා. එහි පළමු සජීවී මාධ්‍ය සාකච්ඡාව සොනවාහිනිය ඔස්සේ ඊයේ රාත්‍රියේ පැවැත්වුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රංජිත් බණ්ඩාර සහ ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සභාපති රොෂාන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන්. සැපයුම පැත්ත අපි ශක්තිමත් කරන්නට ඕන. අද අපේ කර්මාන්තශාලා අරින්න පුළුවන්. හැබැයි අමුද්‍රව්‍ය එන්නේ වෙන තැන. එතකොට චීනය අමුද්‍රව්‍ය සැපයුම නොකළොත්, ඉන්දියාව අමුද්‍රව්‍ය සැපයුම නොකළොත්, පකිස්තානයේ අමුද්‍රව්‍ය සැපයුම නොකළොත් අපේ කර්මාන්තශාලා දුවන්නට පුළුවන්කමක් නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ
පුරං කුඹුරු වපුරමු. අපි කියන්නේ අපේ පාපිස්ස ඉදල කොස්ස අපි හදමු. අපි ඉලක්ක කරන්නේ ස්වංපෝෂිතාර්ථිකයක් නෙමෙයි. ස්වං සාත්සාත් කරන්නේ අපිට පුළුවන් නම් අපේ දේවල් අපිට අවශ්‍ය ප්‍රමාණයටවත් අඩුතරමින් හදාගන්න අපි හොඳ තැනක ඉන්නේ. අපි දීර්ඝකාලීන වැඩපිළිවෙල ගත්තොත් අපි ඇත්තටම ව්‍යාපාර ජනතාව සුළුවම මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෝ 152ක් හද නියෝජනය කරනවා. මේ 152නුත් 125ක් පමණ කාන්තා ව්‍යවසායකත්වයේ තියෙනවා. අපි ගත්තොත් ලියකමහිම කියලා අපි කාන්තා ව්‍යවසායකත්වයේ දිරිගන්වන වැඩමුළුවක් දීර්ඝකාලීනව අපි ඉදිරිපත් කරනවා. ඒකෙදි කරන්නේ අපි මේ ඉන්න හෝම් බේස් වර්කර්ස් ලව අපි මයික්‍රෝ ලෙවල් එකෙන් ස්මෝල් ලෙවල් එකට ගේන්න අපි අලෙවි කරන ආයතනයේ විදියට දීර්ඝකාලීන වැඩපිළිවෙලක් අපි ගම්මට්ටමේ ඉඳලා අපි මේක ප්ලෑන් කරගෙන යනවා. ඒ වගේම අපි ගත්තොත් සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවාටත් විශේෂ වැඩමුළු රාශියක් තියෙනවා. අපි කොහොමද මේක ඉදිරියට ගෙනියන්නේ කියන එකත් අපේ රටේ දේශපාලන ධාරාවේදී වසර 50ක් දශක 5ක් දේශපාලන ජීවිතයේ පරිපූර්ණව සම්පූර්ණ කරන්න කඩේම පසු කරන්න බොහෝම මෑත ඉතිහාසයේදී පියතුමන්ට කරොක්ට මාතේ මහින්ද රාජපක්ෂ මහත්මට හැකියාව ලැබුණා. ඇදී මදනේ ආපු ගමන දිහා බැලුවම මේ රීස්ටාර්ට් කියන කාරණයටත් ඉතාමත් සමීප කාරණයක් දේශපාලන ජීවිතයේ. යුද්ධය අවසන් කරනකොට රතින්න පත්තු කරපු අයම තමයි 2015 යුද්ධය අවසන් කරපු පුද්ගලයාව පරාජය කර. හැබැයි ඒ පරාජය වෙනකොට බොහෝ දෙනෙක් හිතුවා මහින්ද රාජපක්ෂගේ දේශපාලන අවසන්. හැබැයි නෑ, මදනේ නැවත වතාවක් රීස්ටාර්ට් වුණා. හැබැයි මහින්ද රාජපක්ෂේ 50 විශේෂත්වය තමයි එයා බැට් කරා විතරක් නෙවෙයි අනිත් පාර්ටියටත් බැට් කරන්න අවස්ථාව දුන්නා. ඒ තුල 2015 පස්සේ නැවත වතාවක් දේශපාලනයේ අතරින් කියලා හිතපු වෙලාවෙත් සටන් කරලා. මම දැන් එදා තිබිච්ච දේශපාලන වාතාවරණය මම කතා කරන්න යන්නේ නැහැ. හැබැයි ඒ තුන නැවත වතාවක් 2020 ජනාධිපතිවරේ බිහි කරන්නත් ලංකාවේ කෙටි කාලීනයෙන් ප්‍රසිද්ධම දේශපාලන පක්ෂය හදන්න බැසිල් රාජපක්ෂ මහත්මයාට බාර දීමත් ඒ තුල අවසානයේ අග්‍රමාත්‍යවරයා බවට පත් වීම. ඉතින් මම හිතන්නේ මේ රටේ ජනතාවට තරුණයන්ට ආදර්ශයක් ගන්න ඕන නම් ජීවිතේ සටන්කාමීත්වය පිළිබඳ දැන් මට විතරක් නෙවෙයි මේ රටේ බොහෝ දෙනෙක්ට ආදර්ශයක් ගන්න පුළුවන් චරිතයක්. කුරිරු කොටි ත්‍රස්තවාදීන්ගේ මිලේච්ඡත්වය ලොවට කියන අරන්තලාව භික්ෂු ඝාතනය සිදු වුණු අඳුරු මතකයට අදට අවුරුදු 33ක් සම්පූර්ණ වෙනවා. භික්ෂුන් වහන්සේලා 31 නමකගේ රුධිරය මහා පොළොවට මුසුණු මේ මිලේච්ඡ සිදුවීම සිහිපත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් ද නිකුත් කළා. වසරේ ජූනි 2 අම්පාර මහාවාසී විහාරයේ සිට භික්ෂුන් වහන්සේ පිරිසක් සහ ගම්වාසීන් 4 කැලණි මහා විහාරයේ වන්දනා ගමනක් පැමිණිමින් සිටියේ බස් රථයකින්. අරන්තලාව නුවරගල තැන්න ගම්මානය අසලින් මග හරස් කළ ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් බස් රථයේ සිටි කුඩා සාමණේර භික්ෂුන් වහන්සේලා 39 තවත් හිමි නමක් සහ ගම්වාසීන් 4 තම ගොදුරු බවට පත් කරගත්තේ ත්‍රස්තවාදී ම්ලේච්ඡත්වය කියාපාමින්. එදා මුළු දිගා මඩුල්ලම මෙන්ම රටම හඬවමින් මේ සිදුවීම වාර්තා වුණා. කුඩා සාමණේර හිමිවරුන් ඝාතනය කරද්දී නායක හිමියන් වූ හැගොඩ ඉන්ද්‍රසාර හිමියන් තමන් වහන්සේ ඝාතනය කරන ලෙසත් කුඩා හිමිවරුන් ඝාතනය නොකරන ලෙසත් ත්‍රස්තයින්ගෙන් කළ ඉල්ලීම අදටද සියලු හදවත් කම්පා කරවන්නක්. නායක හිමියන්ගේ හඬට කන්නොදුන් ම්ලේච්ඡයින් භික්ෂූන් වහන්සේ සහ ගම්වාසීන්ගේ ජීවිත 35 එදා උදුරාගත්තා. මෙරට ඉතිහාසයේ මෙවැනි අඳුරු මතකයක් ඉතිරි කළ ම්ලේච්ඡ LTT ත්‍රස්තයින් 2009 වසරේ පරාජය කරන්නට සේනාධිනායකත්වය දුන් එවක ජනාධිපති වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද මෙම සිදුවීම පිළිබඳව නිවේදනයක් නිකුත් කළා. අරන්තලා භික්ෂු ඝාතනය සිදුවන විට ශ්‍රී ලාංකිකයන් අසරණ කරමින් එවකට ත්‍රස්තවාදීන් හිස ඔසවා තිබූ යුගය එම නිවේදනයේ සිහිපත් කර තිබෙනවා. මහා සංඝරත්නය අනන්ත නින්දා විඳිමින් පැවති තත්ත්වය වෙනස් කර ගැනීමේ ප්‍රාර්ථනෙන් යුතුව රටට නව නායකයෙක් රට වෙත ලබා දීමට කටයුතු කර ඇති බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. ඒ අනුව නැගිනිහිර පළාතේ බෞද්ධ උරුමය ආරක්ෂා කර ගැනීමට ජනාධිපති කාර්යසාධක බලකායක් පිහිටුවා අතීතයේ සේම වර්තමානයේ සිදුවන්නා වූ අගතීන් තුරන් කර ගැනීම සඳහා අවධානය යොමු කර ඇති බවත් අග්‍රාමාත්‍යවරයා සිය පණිවිඩයේ සිහිපත් කර තිබෙනවා. අපි අලිත් සූදානම් කෙටි විරාමයක් ලබා ගැනීමට කටයුතු නොකළහොත් පාන් ඇතුළු සියලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නැන්වීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති NK ජයවර්ධන මහතා ලිපියක් මගින් ආණ්ඩුවේ අවධානයද මේ පිළිබඳව යොමු කරවා තිබෙනවා. ඔවුන් පවසන්නේ තම ගැටලුවට කඩිනම් විසඳුමක් නොලැබුණහොත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීම වැළැක්විය නොහැකි බවයි.
ලංකාව පුරාම සියලුම බේකරි අමුද්‍රව්‍යවල මිල ඉතාමත්ම අධික ලෙස ඉහළ ගිහිල්ලා තිනු මේ භාණ්ඩ අතර ලංකාවේ බේකරි කර්මාන්තයට අවශ්‍ය කරන මාගරිම් සහ පාම් ඔයිල් විශේෂයි අනිත් එක බිත්තර ඉතින් විශේෂයෙන් පාම් ඔයිල් සහ මාගරිම් වල මිල ඉහළ යාමට හේතුව තමයි පසුගියදා රජය විසින් මෙම් බද්දු සංශෝධනයක් සිදු කර ඒකේ අයහපත් ප්‍රතිඵල දැමීමක් භුක්ති විඳින්නේ විශේෂයෙන්ම පාම් ඔයිල් කිලෝ එකක් සඳහා ආනයනික පද්ධති වුණේ රුපියල් 200ක් ඒක දැන් මාස දෙකකට කලින් පමණ කලින් රුපියල් 300 කරා නැවත මේ පෙරද 350 කරා. ඒත් එකම ආනයනික මාගරින් කිලෝ එකක් සඳහා බද්ද වශයෙන් රුපියල් 215ක් තිබ්බේ. මේ 215 බද්ද එක පාටම රුපියල් 650 දක්වා වැඩි වෙලා තිනු. මේ තුලින් ලංකාවට කිසිම මාගරින් වර්ගයක් ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම නවත්තන්න සිද්ධ වෙලා තිනු. ගින්නන්න බැහැ අපිට මේ මිල ගණන් යටතේ. ඉතින් මේ පිළිබඳව අපි රජයට ලිඛිතව දැනුම් දීමක් කරා අතිගරු ජනාධිපතිතුමා අගමැතිතුමා පීබී ජයන්දර මැතිතුමාට අපි ලිඛිතව ඊයේ දවසේ තුල අපි දැනුම් දීමක් කරා පැක්ස් මාර්ගයෙන් සහ තැපැල් මාර්ගයෙන් අපි ලිපි යොමු කළා තියෙනවා අපි බලාපොරොත්තු වෙන ලිපි ලද විගස අපට යහපත් ප්‍රතිචාරයක් ලබා දෙයි කියලා යම් කිසි හෝ සහනයක් අපිට ලබා නොදුන්නොත් අනිවාර්යයෙන්ම පාන් ඇතුළු සියලුම බේකන් නිෂ්පාදනවල ඉතාමත්ම වැඩි මුදලකින් ඉහළ දැමීමට සිද්ධ වෙනවා මේ අස්ථාවනට මේ පවතින මිල ගණන් වලට කීරක් කරගෙන යාමට නොහැකි වෙලා තියෙන්නේ දැන් විදේශ පුවත් අමරිකානු කළු ජාතිකයාගේ මරණය ඝාතනයක් බව අවසන් නිල මරණ පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු වී තිබෙනවා අමරිකා පුරා පැතිර යන වර්ගවාදයට එරෙහි ගැටුම් පාලනය කිරීම සඳහා සන්නද්ධ හමුදා යෙදවීමට ජනපති ට්‍රම්ප් පියවරගෙන ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ අමරිකාවේ ප්‍රාන්ත දහස්යකට අයත් නගර 25ක උද්ඝෝෂණ පැවැත්වෙන අතර උද්ඝෝෂණකරුවන් හා ආරක්ෂක අංශ අතර දරුණු ගැටුම් හටගත්තේ මෙලෙසින් මරණයට පත්වුණු ජෝර්ජ් ෆ්ලොයිඩ් නම් කළු ජාතිකයාගේ ගෙලසිර කළ පොලිස් නිලධාරීන් අනුයුක්තව සිටින මිනිසුටා ප්‍රාන්තයේ මිනියාපොලිස් නගරයේ පොලිස් ස්ථානය විරෝධතාකරුවන් විසින් ගිනිබත් කරනු ලැබුවා මේ අතර අවසන් නිල මරණ පරීක්ෂණ වාර්තාවට අනුව ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය ඝාතනයක් බවට ප්‍රකාශයට පත් කර තිබෙනවා මේ අතර ධවල මන්දිරයේද වටලමින් පැතිර යන විරෝධතා මැටලීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සන්නද්ධ හමුදා යෙදවීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ Live at 12 අදට අවසන් මම සජිත් රණසිංහ මම ඉෂාරා සමරසිංහ සුබ දවසක්